බෝන් කිය පිගන්න නවාලා හැමෝම අප වට පිට රිවියස් ය චැනල්ලට අද අපි කතා කරන්නේ දදා හයවුරද දෙදි නිුත්ුණන ද ප්‍රස්ටේච් කියන ලස්සනම ලස්සන මූවීක ගන. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂය කරන්නේ ක්‍රිස්ටෝප නොලන් කියෙන සුපිරිම සුපිරි අධ්‍යක්ෂකවරයා විසින් ඉදින් මේ අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටවා මීට කලින් අනිවාරෙන්ම බලලා ඇති. අධ්‍යක්ෂකරයා ගැන අහලතින කට්ටිය දන්නවා ගේ චිත්‍රපටි මොවගේද කියලා. එන අපි වැඩි කතානැතුව කෙලින්යමු මේ කතා මොනවගේද බලන්. මේ කතා පටන්ගදදිම ඇංජිය කියන මැජික්කාරයක් කරන මජික්ෂෝයකක් තමයි අපිට පෙන්න්නන්නේ. මේ මජික්ෂෝයක අතරවාරදදි ඇල් ්‍රට් බෝඩන් කියෙන මේ මැික්ෂෝයක කරන ස්ටේජකයට යනවා. එතකො ස්ටේජ්ක උඩහිටපු ඇන්ජිය මෙතන වතුර ටැන්කිකට වැටිලඉන්නවා බෝඩන් දකිනවා. කොහොමරි මෙතනද ඇන්ජිය මරණයට පත්වෙනවා. මරණයට පත්වුණනාට පස්සෙ මේ කේසෙක උසාියයට යනවා. ඇන්ජිය වතුර ගිල්ලලා මරණයට පත්වනක ස්ටේජ්ජක යටට ගියපු බෝඩන් බලාගෙන හිටපු එක ඇන්ජියගේ ඇසිස්ටන් වෙච්ච කට උසාවිිය කියනවා. එනිසාසඒකෙන් බෝඩන්ත හිරයන්න සිද්ධ වවා මොකද මනුස්සෙක් වතුරිල්ලා මැරණකම් ඔව බලාගෙන හිටපු හින්දා. පස්ස හිරෙන්න බෝඩන්ව බලන්න ඕවන්ස් කෙලා ෝයෙනෙක්ෙනවා. මේ බෝඩන් කියන්නෙත් ප්‍රසිද්ධම මජික්කාරෙක්. කොහමරි ඕවන්සෙන්නන්නේ බෝඩන්ගේ මජික් ්‍රක්ස්ටක ිදීගන්න. විශේෂන්ම ඕවන්ස්ට ඕන වෙන්න බෝඩන් ට්‍රන්ස්පෝර්ට් මෑන් මජික්ක ගැන විතර නමුත්ඒේ මජික් ක්‍රෙක්්ික විකුණන්න බෝඩන් කැමති වෙන්න නහෑ මේ බෝඩට පංචිදුවක් කියන්නවා තාත්තා හිරෙයිඉන්න නිසාම දුව අනාතෙක්වයි කියලා කැට්ලෝ තුමාන් දුව ගැන බලාගනී කියලා ඔවන්ස් ඒ ගැන ටිකක් හිතන්න කියලා කියෙන. ඒත් එක්ම ඕවන්ස් මැරුණු ඇන්ජියගේ ඩයිියක බෝඩන්ට දෙනවා බෝඩටඩා හොඳ ්‍රන්ස්පෝඩෙත් මන් මජික්ි එකක කලා කියලා ඕවන්ස්මතින්දි පවසනවා. එතකොට කේතතිය බෝඩ් පවසවා ඔයා ඇන්ජියගේ මජික් ්‍රික්ස්ටික ඕනම් ඇජියගේ සොහොන හාරලා ඇන්ජියගෙන්ම ඒ ගැන හගන්න කියලා. මේමනකොටත් කැන්ල උතුමාන් ඇන්ජියගේ මැජක් බඩු ඔක්කොමටක මිලද අරගෙන තමයි තියන්නේ. ඒ අතර ඇන්ජියගේ ලොකු මැසි් එකක් තියෙනවා. කට කියයනවා ඒ මැසින් එක ගොඩක් බයනයි කියලා. ඒ මැජික් එකක් නෙවෙයි ඒක තමයි ඇත්ත කියලා කට පවසවා ඊට පසේ හිරෙන්න බෝඩන් ඇන්ජියයගේ ඩයිඩිය කියවන්න පටන් ගන්නවා ඒක ලියලා තියන්නේ ඇන්ජිය බෝඩන්ගේ රහසක් හොයාගෙන යන ගමනක් ගැන ඇජිය ඒ රහ හොයාගෙන කො රාඩෝබල්ට ගිල්ලා ඒහටෙල් එකට යනවා ඇන්ජිය හොටෙල් රිිසිප්නනිස්ට කියනවා ඇන්ජියයට කන්ද මුදුලට යන්න කරත්තයක් ඕෝන කියලා එතකොටේ කන්ද මුදුනේ එක්ස්පෙරිමට්ක් කරන නිසා කන්ද වහල තියන්න කියලා කිව්ම ඒක්ස්පිරිමන්් එක බලන්න තමයි ඇන්ජිය ආව කියලා පවසනවා ඊට පස්ේ ඇන්ජිය කන්ද මු ට කියල්ලා ගේට් එක ලඟට එන්නන ඇලිට පවසවා ඒයට නිකොල ටෙස්ලෝ බලන්න ඕන කියලා. යාගේ යාල්ෙක්ට ටෙස්ලා මැසින් එක හදල දුන්න කියලා නිකොල ටෙස්ලයික් ගැන කතා කරන්න ඕනි කියලා තමයි මෙතන දදිහෝ පවසන්න. නමු ඇලි ටෙස්ලක් කතා කරන්න දෙන්න බැහැ කියල කිවවාම ඇන්ජය ළඟ ගඩක් සල්ි තියනවා කියලා යා හොටල්ල එකේ නත වෙලායින්න එක ගැන කියලා මෙතැනින් පිට වෙලා යනවා. මේ ඇන්ජය බෝඩන් කියන්න කලින් ගොඩක් හොඳමිත්‍රයෝ. බෝඩන් ඇන්ජ ඇන්ජගේ වයි් ෝලියයයි තුන් දෙෙනම එකම මැජික්කාරෙක්ළඟ තමයි වැඩ කල් තින්න මුදවස. මජික්ෂෝයකක් අතරවාරදි ජූලියගේ අත්දෙක ගැටගහදදි, බෝඩන් ගහපු වෙනස් කැට ජලියයාට ලියාගන්න ැරිවෙලා ජූලිය ස්ටේජ් එකක උඩම වතුර ටැන්කක් ඇතුළ ගිලා මරණයට පත්තෙනවා. ඊට පස්සේ ජූලියගේ අවසන් කටේතුවලට බෝඩන් නාපු හම ඇන්ජිය බෝඩන්ගෙන්න්න හනවා එදා බෝඩන් මොවගේ ගැටයක්දේ ගැහව කියලා. ත් මේ බෝඩන්ව දන්නන්නේ නෑ ඒවෙලාවි ජූලියගේ අධ දෙකට බෝඩන් හපු ගැටේමකක්තු කියලා. මේ සිද්ධියන් පස්සේ යාලෝ දෙන්න තරහ වවා ඊට පස්සේ බෝඩන් වෙනවෙනම පුංචි මැජික්ෂෝ කරන්න පටන් ගන්නවා ඒ අතේ බෝඩන් දැනගන්නවා ඒගේ වයිප්සාර ප්‍රෙක්නට් වෙලා කියලා. බෝඩගේ මජික්ෝක ුලට් කච් මජක් තිෙනවා වසක් ඇන්ජිය විස් වලාගෙන මේ ශෝයකටඇවිල්ලා ඒ ගන්න එක ගන්නවා. එතින්දි ඇන්ජිය නැවතවතාවක් හනවා එදා මොනවාගේ ගැටයක්ද ජුලයාගේ අත්දකට ගැවිව කියලා ඒ බෝඩන් හරිටම දන්නේ නැහැකිවම ඇන්ජිය බෝඩන්ට ඇත්තටම වැඩිති කියලලාදාලායනවා බෝඩගේ ඇගලි දෙක්ම ඩැමේජ වෙනවා ගොහමරි දැන් සාරට ලමයත් හම්බ ලා තමයින්නේ නැවතවතාවක් දවසක කට ඇංජියව හොයාෙනැවිල්ලා එයට වෙනෙනක් ගවට යන්න බැහැ කියලා ආයත් කලින් වගේ මැජික්‍ෂෝ කරන්න පටන් ගමු කියලා කියවා. අලුත් මැජික්ෂෝයකට එය ඔලිවිය කියලා කෙල්ලෙකුත් වැඩට ගන්නවා. ඊට පස්සේ කට දෙන්නවම ආපව් හොඳට ප්‍රක්ටිස් කරවවා ික්ෂෝයකදවසේ ෙස් වලාගෙන බෝඩන් ඒ මජික්ෂෝක තියන් ැන එවා බෝඩන් ඇන්ජියගේ මජික්ක කරන්නගේ පරවාව එතනම මරලා ඒ මැජික්ෂෝයකම විනාශ කල්ලා දනවා. එන්සා මැජික්ෂෝයකට තවස් සතියක්ම වෙන් කල්ල තියද්දිම ඇන්ජියටත් ඒ තියටට රකක් යන්න වෙනවා. දවසක් ටෙස්ලග තියෙන ශෝයකට ඇන්ජියය යනවා එතකොට ඇන්ජිය දකිවා එතතිට බෝඩනැල් ඉන්න. බෝඩන් යදදි ඇන්ජිය බෝඩන්ව ෆලෝකරගෙන යනවා මෙහම ගියාට පස්සේ ඇංජිය දකිනවා එයා තමමාගේ පවුලත්ෙක් ගඩක් සතුටින් ජීවත්වෙනවා ඉතින් මේ පවුල දක්කම ඇංජියග කේන්තිය තවතවත් වැඩ වෙනවා මොකද ඔල්ටත් ඒම ඉන්න තිබුණු අවස්ථාව බෝඩන්ගේ ගැටයක් නිසා මිස්වෙලා ගියා ඔොලිවයා මේ ලා විදි ඇජයක්ම ගොඩක් ලඟින් ඉන්නවා ජ අයිත්දවසක් වෙස් වලාගෙන බෝඩන්ගේ මැජික්ෂයකට යනවා ඒ ෝයක විනාශ කන්න බලාපොරොත්තුයින් ඒත් ඒ ෝකේ බෝඩන් එක දොරකින් නැතුල් වෙලා ගොඩක් දුරතින තවත් දොරකින් ඒවිලාම එලියට එනවා. මේක දැක්කම ඇජආපෝ හැල්ලා එනවා ඇල්ල ඔලිවියට ඇන්ජිය පවසනවා ඒක තමයි එයා දක්ක හොඳම මැජික් එක කියලා. ඒක කියන්නේ බෝඩන් එකම වෙලාවි තැන් දෙක ඉන්න කොහොමද කියලා ඇජට කොහමටවත් හිතාගන්න බැෑ. ඒ ගැන කටත් කිසිමයිඩිය එකක් නෑ. ඇන්ජිය කටර්ට කියනවා ඒ මැජික්ක කරන්න නම් ඇන්ජය එයාවගේ ඩුබ්ලිකේ් කෙනෙක්ව ඉස්සරවෙලාම හොයා ගන්නවයි කියලා. ඊට පස්ේ මේ අය ඇන්ජිය වගේන්න රෝට් කියලා නළවෙක්ව හොයාගන්නවා. ට පස්සේ රුට්ත් මැික්ෂෝයකට පුරදු කරනවා. බෝඩන්ගේ මජික්ෂෝය අලුත්ත්‍රික්කනනිසාම දවසින් දවස දියුණු වවා ඊට පස්ේ බෝඩන් ෑලට ගයක්ක් ලද ගන්නවා. කොහමරි ක්ොමදේවල් සෙට් කරගෙන ඇන්ජියය බෝඩන් වගේ ටරස්පෝඩ් මන් මජික්ෂය එකක් තියෙනවා ඒක දුරතියෙන ොරවල් දෙක එක දොරකින් ඇන්ජිය ස්ටේජක යටට ගයාාම ඒවෙලාවෙම ඇන්ජිය වගේන්න අනිත්්චරිතය ඒක කියන්නේ රට් කියන චරිතය දොරෙන් ස්ටේජ්කුටයෙනවා කියන රිතිතත් ඇන්ජය වගේම හඩරුව නිසාම මේ මැජික්‍රක්ික හොඳට වැඩ කරන්න පටන්ගන්නවා මිනිසු මේ මැජික්කට ගොඩක් කැමතිෙනවා. මොනදේල් සිද්ධ වනත් බෝඩන් කොහොමදේ මජික්කළේ කියනක ඇන්ජියයට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබවා. ඒනිසා බෝඩන් ගැන ඔත්තු බලන්න ඇන්ජිය එයත් එක් රිලේෂන්ශිප් එකකින්න ඔලිවියාව බෝඩන් ලඟට යනවා ොලිියයා ඇන්ජල් දෙන්න ආදරය කරන්න පටන්ගෙන තියෙන නිසාම ඔලිවියයා ඇන්ජය කියනදේට කැමති වෙන එන්සා ඔලිවයා බෝඩන් ලඟට යනවා නමුත් හතුරගේ කෙල්ල නිසාම බෝඩන් ඔලිියාව ටිකක්වත් විශ්වාස කරන්න හැ. මේ වෙලා විදි ඔලිවියයා බෝඩන්ට පවසනවා යව ඇන්ජේ බෝඩන්ගේ රහස් හොයාගෙනන්න කියලා ඒත් ඔලිවියාවේ ඇන්ජියගේ රහස් බෝඩන්ට කියන්න කියලා කියනවා. ඇන්ජලගේ යට අනාගත්තයක් නැහැගේම රෝඩ් ගන හසත් මේවෙලා විදි ඔලිවියයා බෝඩන්ට කියනවා. තික කාලෙයක් ඇතිදි බේබද රෝට් ඇන්ජ විදිට රඟපාන්න වැඩි වැඩියෙන් සල්ලන්න පටන්ගන්නවා එතරෙ කොහමරි රට බෝඩන් රවට ගන්නවා එන්සා දවසක් රුට් ඇන්ජියගේ මජික්ෂෝයක විනාශ කල්ලා දානවා. ඒවගේම තවත් දවසදි ඇන්ජස්තේජ් එකක පහලට වැටෙදදි එතන තිබුණ මට්ට අයින් කල්ලා බෝඩන් විසින් ඇන්ජියගේ කකුල ඩමේච් කරනවා පස්ස බෝඩන් උඩට ෙල්ල ඇන්ජියව ගැට හලතියලා ඒ ෝයක බලන්න එතන හිටපු සෙනක බෝඩන්ගේ ෂෝයකට අරගෙන යනවා ගේේන්තියට ඇන්ජිය ගල්ල ඔලිවියාට බනිවා කට ඔලිියයා බෝඩන්ගේ නොඩ්බුක්් එකක් ඇන්ජියට දෙනවා නමුත් ඒක ඔලිවයා බෝඩන්ගෙන් ඉල්ලගත්ත නිසාම හෙටේක නැවතවතාවක් බෝඩන්් ගිල්ල දෙන්න ඕන කියලා කියවා. නමුත් ඒක පස්සුවවැඩ්ගෙනනතුව ඒ නෝට් ට්‍රන්ස්ලේට් කරන්න බැහැ කියලා ඇන්ජිය පවසනවා ඇන්ජිය ඒ හොරුගත්වගේ සිට් කරන්නම් කියලා යන්න අද්දි. ඔලිවියයා ඇන්ජියයට පවසනවා ඇය බෝඩෙන්ට ආදරය කරනවා කියලා. ිය බෝඩන්ගේ මනජ ැලල්ම්ව පැහරගෙන බෝඩන්ගෙන් හස්කේතයහලා ලිය ගන්නවා නමුත් ඒේ ලියල තියන්නේ ටෙස්ල කියලා එනිසා තමයි මැසින් එකක් හදන්න ඇන්ජිය ඇමරිකාවට ගල්ල ටෙස්ලව හයාගෙනන්නේ ැ නන්ජෙ ටෙස්ලයින්න කිටුව හොටෙල්ල එක තමයින්නේ. දවස ඇලියෙනවා හොටෙල්කට ඇන්ජියව මීට් වෙන්න. ඊට පසේ රාත්‍රයේදිම ඇලි ඇන්ජියව එයාලා එක්ස්පෙරිමන්ට් එක කරන ස්ථානයට එක්කරගෙන යනවා. ඇලි පවසනව එයාලට එක්පෙරිමන්ට් එක කරන්න ලොකු කරට එකක් ඕන නිසාම එයාලේ එක්ස්පෙරිමන්ට් එක කරන්නේ රාත්‍රිය ඇද කියලා. නගරේ හැමෝම නිදාගත්ත පස්ෙ තමයි ඕන් මේ එක්ස්පිරිමට් එක කරන්නේ. පැත් ෙවල්වල් යිට් නිවෙදදි මේ කන්දි නිකම්ම පොවිතියල තියෙන කිසිම වයිර් කනක්ෂ් එකක් නැති බල්ග ගොඩක් දැල්වෙන්න පටන් ගන්නවා. ඒක දකල ඇන්ජිය ගොඩක් පුදුමයට පත්වවා මේ ඇන්ජ ඉල්ලන්න මසින් එකහදන්න ලොකුගානක් වියදම් වෙන කියලා ටෙස්ලා ඇන්ජියයට පවසනවා. ඒත් ඇන්ජයට ඕනේ කීයක් වියදම් කල් හරි කොහමරිේ මැසිෙන් එක නිර්මාණය කරගන්න. පස්සෙ ටෙස්ලමේ මසින්න එක හදන්න පටන් ගන්නවා ඇන්ජියය බෝඩන්ගේ ඩයිරියේ අවසාන ටික ලවා එතකට තමයි ටෙස්ලලා කිය කේතිබුණන මජික් ට්‍රික්කනේ ඩයිරියේ පස්සර්ඩ්ඩක කියලා ඇන්ජියයෙන් දැනගන්නවා ඇත්තරම මේක ලිවියයා බෝඩන්ට කිව්වනිසාම ඇන්ජියව නොමගවන්න දුන්න ඩයිරියෙක් ඒක දැක්කම ටෙස්ල කලන්නේයගේ මැසින් එකක් හදන්න නැතුවම ඇන්ජියයගින් සල්ිගත්තා කියලා ඇන්ජියය ඇලිට බලනවා ඒකහල ටෙස්ලඒ සල්ලි හොරකම් කළේ නැහැ කියලා ඒ හදපු මැසිින එකක පූසෙක්තියනවා ඒ මසිින් එකක ක්‍රියාත්මක කලාට පස්සේ. දාවක ඒවගේම පූසෙක් නිර්මාණය වෙනවා නමුත්ඒ හදපු මැසින් එකකෙත් අඩපාඩු ික් කදන්න තියෙනවා කියලා ඒ හදල ඉවරුණට පස්සේ ඇන්ජියට පනිිවිඩියක් දෙන්න කියලා ඔහු ඇතනින් පිටරලා යනවා ඊට පස්ස දවස ඇජිය ගල්ලා එතන බලදී ඒ ඔක්කොම ගිනි කියලලා දාලා මේේලාවිදිී ඇන්ජියය හිතන්න ඔවුනැතනින් පැනල හිල්ල කියලා එනිසාම ඇන්ජියය හිටපු හෝටලෙන් පිට වෙලා න්නඇදදි රෙසිප්ෂනිස් කියනවා ඒ එඩිසන් කටියට බොක්් එකක් ගැන කියන්න හිතුවෙන හැකි කියලා. එතකොට ඇජ හන මො බොක්ක කියලා ඊට පස් ඇන්ජිය ලොක බොක්ස එක. ට Ara ෙන යවා. ලොක බක් එක තමයි අර ඇන්ජියයට හදපු මැසින් එක ඒකටෙස්ල ඇජියයට හොටෙල් එක කියයල තමයි එඒන් පිට වෙලා ගිල්ලා තියන්නේ ඊට පස්සේ ඇජයේ මසින් එකෙන් එයාවම කියලා ටෙස් කරන්න පටන්ගන්නවා. ඊට පස්ේ ඇන්ජියේ මසින් එකත් අරගෙන කිහිල්ල කටේ මැසිින් එක ගැන කියනවා ඒත්තඒ මසි එකේ රහස කටට කියන්න නහ. ඊට පස්සේ ඇජයාගේ අලුත්ම මජික්ෂෝකට ලැහස්ති වෙනවා බෝඩන්ගේ මොක්ද රහක් ැනගත්ත කියලා බෝඩනෙක් සාර ගඩක් අවලෙන් තමයින්නේ එහමඊටපුසාර එක පාරටම සූසයිට කරගෙන මරණයට පත්වෙනවා දවසක් කොලිියා ෝඩට පවසනවාසාර සෝසයිට් කරගන්න ඉස්සල්ල දවසේසාරට බෝඩන් ගැෙන දෙයක් කියන්න ඔලීවියාව මීට් පෙන් ඕන කිව්වා කියලා. ඒත් මේ බෝඩන් එක තියෙන රිලේශන් ශිප් එකනිසාම සාරට මුණ දෙන්න අමාරු නිසා ඔලිීවයා සාරාව මීට වෙලා නෑහ. පස්ේ බෝඩන් නවා ඇන්ජියක මජික් ෂෝයකට. ඇන්ජිය ඉස්තර ලාම කට්ටියට කියෙනවා මේ මැජික් එකක් නෙවේ මේක සයින්ස එකක් කියලා ඉස්ටේජ් එකකට කැමතිෙනක්ට විල්ල චක්ල්ලබලන්න දෙවා. පසේ මසිින කළඟට ඇන්ජියගහිල්ලලා ඒ මසින් එක ක්‍රියාත්මක කලාම ඇන්ජියර් අතුර දහන් වෙලා තප්පර ගානක් ඇතුළට වෙනත් තැකින් මතුවෙලා ඇන්ජිය කතා කරන්න පටන් ගන්නවා. ඇන්ජ මේ මැජික්කක කොහමද කේ කියලා බෝඩට හිතාගන්න ැෑ ඇන්ජියලඟ ඇස්පේනෙ නැති ටීම් එකක් තමයි ස්තේජකට වැඩ කරන්න කොහමරි ස්තේජකටිය ගදදි ඒළඟ දවස බඩනුත්ඒ චක්ල්ල බලන්න යවා ට පස්ෙ හොෙන්ම බෝඩන් ස්ථේජක යටට යනවා. එතකොට තමයි අපිට කතාවේ මුලම පෙන්න්න පුදේ පෙන්න්නන්නේ. ඇන්ජය මැසින් එකකෙලින්ම්ම යට තියෙන බතුර ටැන්කේට වැඩිලා මරණේට පත්වෙන්නේ යනවා ඒ ටැන්කය ලොක් වෙලා තමයි තියන්නේ. යතුර පේන්න ැතිනිසාම බෝඩන් තැන්කිය කඩලා ඇන්ජියව බේරගන්න ට්‍රයිරන්නොටම ඇන්ජියර් ටැන්කේ ඇතුළිම මරණයට පත්වෙනවා ඇන්ජිය මැරඩකම් බලාගෙන හිටියනිසා තමයි, බෝඩන්ම එල්නුම් ගස් නියම කල්ලා හිරේදාන්නේ. ගොහමරි මේ ඩයිරිය කියලා ඉවරවෙලා බෝඩන් ඕවන්ස කියනවා මේ ඩයිරියක බොරු එකක් කියලා. ඩ යාගේ මජික් ්‍රික් ටි ෝවන්ට දලා කියෙනවා එතන ප්‍රස්ටේජ්ජක නැහැ කියලා. බෝඩන් ප්‍රස්ටේජ් එකක දෙන්නේ ඒගේ දුවව සමුගන්න ගෙනාවට පස්ස කියලා කියවා. කොහමරි මෙතැට බෝඩන්ගේ දුවවාරගෙන කැඩ්ලෝ උතුමාණන් විදිට වෙස්වාලාගෙනෙන්නේ ඇන්ජිය. කොහමරි ඔඕව දැක්ගම බෝඩ අදනගන්නවා එයින්න ඇන්ජිය කියලා. ඩන්ගේ දුවගේ ජීවිතෙක් සෙල්ලම් කරන්න එපා කියලා බෝඩන් යාගේ රහස්ගෙනලියපු කොලයක් ඇන්ජියට දෙනවා. ඒත් ඇන්ජක අරගෙන ඉරලා විසික්කල්ල එතනින් පිට වෙලා යනවා. පස්සේ දවසක කට ැඩ්ල උතුමානන් බලලා අර භයනක ඇන්ජියගේ මැසින්නක විනාශ කරන්න කියලා රික්වෙෙස් කරන්නනවා. නමුත් එතන ඇන්ජන්වදකක කට පුදුමයට පත්වෙනවා. එදා ඇන්ජය මෝචරන්වා කට දකිනවා. එන්සා ඇන්ජිය කොහොමද මෙතන ජීවත් වෙන්න කියලා කට අහනවා. අවසායට හිරෙන්න්න බෝඩන් ෆැලන්ගෙන් සමුගන්නවා. බෝඩන් සාරට මකත් කරන්න හිතුවෙන් නැ කියලා කියනවා. ැලට ලාලන්න වෙනුවෙන්ම ජීවත්වෙන්න කියලා බෝඩන් සම්ගන්නවා. ඊට වස්ේ බෝඩන්ව එල්ලලා මරනවා. කට ඇන්ජියගේ මජික් බඩු ටික යාකිව දිහටම තියටට රකට ගෙනත් කියලලා එතනි පි වෙලා යනවා. කටක් පාට බඩන් නැතෙන්ටෙල්ලා ඇන්ජියට වැඩි තියෙනවා ඇන්ජඒතකොටහනම ඔයාල දෙන්න සහෝදරයෝද ඔයා ෆැලන්න්නේේද කියලා ඇත්තර මේ බෝඩන් ෆැලන් දෙන්න එකම් වගේන්න සහෝදරයෝ දෙන්නේක්. නමුත් එලියට පේන්න මේ දෙන්නම එක්කෙනෙක් විදියට තමයි ජීවත් වෙලාතියෙන්නේ එක්කෙනෙක් ෆැලන් දියට ඉන්නකොට තව කෙනෙක් බෝඩන් විදිහයට ඉන්නවා දෙන්නම විටින් විට මාරු වෙනවා ඒකයි ඒ දෙන්නට මැජි ්‍රික්කත් ගොඩක් ලේසියෙන්ම කරන්න පුළුවන්වෙලා තියෙන්නේ දවක් බෝඩන්ගේ ඇංගලි දෙකක් නැතිවුණුනිසාම ෆැලන්ගඇංගිලිත් ඒගේම කපාගෙන තියෙනවා මෙයාසාරටා එකරදදි ඇල්ටඩ බෝඩන් තමයි ලිවියට අදරය කල්ලා තියෙන්නේ නමුත් ඇන්ජියගේ මජික්ක වෙනස් ඇන්ජියය මැසින් එකට ගියාම ඒ වතුර ටැන්කි ඇතුළෙම ඇන්ජිය මරණයට පත්වෙනවා ඒ මැසින් එකෙන් එන ඇන්ජියගේම කොපියක් තමයි එතකොට ඇන්ජවිදියට ජීවත් වෙන්නේ දවසගානේ ඇන්ජිය ඒවිදියට වතුරු ටැන්කිය මරණයට පත්වෙනවා ඉතින්ගන්න ඒ විදිර තමයි ඇන්ජම මැසින් එකෙන් මැජික්්‍රික් එක කල්ලා තියන්නේ ගොහමොත් අවසානයට මෙතැන වැඩිවැදරු නිසාම ඇන්ජිය මරණයට පත්වෙනවා ඊට පස්සේ බෝඩන් කටල්ලඟ හිටපුඒයා දුව වරගෙන පි වෙලා යනවා ඉතිං ඔන්න ඔයිවිදිරිට තමයිද ප්‍රස්ටේච් කෙන දෙදාස් සහයවුද්ධ නිකුත්ුණු ලස්සනම ලස්සන මූවීක අවසාන වෙන්නේ මේ ෆිල්ම් එකක බල වුරු හාම ඔලිුවටික කරුල්ලුණාවගේ හැඟීමක් තමයි දැන්නේ මේ रिස් ෝප ොලන් කියන අධ්‍යක්क्षෂකවරයා අධ්‍යක්ෂණයරන්න චිත්‍රපට ගොඩක් හැම තයි. න් ම මයි මේ චිත්‍රපටි බලන්න ගොඩක් යි කැති ලාතියන්න. කහමනත් මේ චිත්‍රපටට හැකියාව ලැබල තියෙනවා. IMMDBी දර්ශගේ අටයි දශම පහක් විතර ඉහෙලා रेට් එකක් රගන්න ඉතින් ඒකෙන් මවාට හිතාගන්න පුුවන්, මේ ෆිල්ම් එක ොනවගේ ිल्ම් ක් කියලා. තින් ිල්ම් එක බලතිනට්ටන්න වනම් අනිවාර මේ ගැන පහලින් කමෙන්ට එකක් ලන්න අමතක කරන්න එපා. අපි මේගේ මතවත් සුපිම සුපිරි මූවි රිවීවවෙක්කින් හම බලාපරොත්වන් අදට සමුවරගෙන නවා ඔබ සියල්ම දෙනනාට සබභදවක්.